හදිසියක බූස්ට් කරන්න වගේම ආරක්ෂා කරන්නත් අත්‍යවශ්‍යම ටූල් එකක් වෙන Windows PC Manager අලුත්ම අප්ඩේට් එක ගැන කතා කරමු. ඔය සාදරෙන් පිළිගන්නවා තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකට. මීට මාස කීපයකට කලින් මම වීඩියෝ එකක් අරන් ආවා Microsoft සමාගමේ අලුත්ම Windows PC Manager beta release එකත් එක්ක මේ ටූල් එකෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙනකොටත් Windows 10 ඒ වගේම Windows 11 ඔගොල්ලෝ පාවිච්චි කරනවා නම් ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න ඕන සම්පූර්ණයෙන්ම ෆ්‍රී ටූල් එකක් තමයි Windows PC Manager කියලා කියන්නේ. මේක Microsoft සමාගමේ ප්‍රඩක්ට් එකක්. ඉතින් මේක හැමෝටම ඉන්ස්ටෝල් කරගන්න ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය වෙන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා Windows user කෙනෙක් වුණාම අපි පොඩ්ඩක් settings එක අනෙක් OS එක බලද්දී settings ඇතුළට ගිහිල්ලා තමයි ගොඩක් දේවල් කරගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට settings ඇතුළට ගිහිල්ලා hard drive එකේ තියෙන temp files clean කරගන්න එක මේ වගේ දේවල් බොහොම සරල ඉන්ටර්ෆේස් එකකට මෙතනදී අරගෙන ඇවිල්ලා තියෙනවා තවත් ගොඩක් options එක. මේ නිසා හැම කෙනෙක්ම බොහොම පහසුවෙන් තමන්ගේ PC එකේ health එක check කරගන්න, RAM එක clean කරගන්න, game එකක් ගහන්න කලින්, productivity වැඩක් කරන්න කලින් මේ වගේ දේවල් වලට මේ tool එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු අලුත්ම version 3 එකේ තියෙන update සහ features මොනවද කියලා. PC Manager software එක සාමාන්‍ය විදිහටම අපිට download කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති PC Manager software එක වෙන මේ විදිහට තවමත් public beta තමයි තියෙන්නේ. මෙතනදී අපි version එක check කරොත් version එක 3 විදිහට පෙන්නනවා. ඉතින් මේ update එකත් එක්ක සෑහෙන දේවල් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි task manager එක මෙතනදී ගත්තොත් විශේෂයෙන්ම අපේ RAM එක මේ වෙනකොට 15GB විතර පාවිච්චි වෙනවා. විශේෂයෙන්ම මේ වගේ tool එකකින් තියෙන advantage එක තමයි ඔය වැඩක් කරාට පස්සේ ගේම් එකක් ගහන්න එහෙමත් නැත්නම් ප්‍රොඩක්ටිවිටි වැඩක් වීඩියෝ එකක් එඩිට් කරන්න 3D වගේ වැඩකට යනවා නම් මෙතනදී PC boost එක බොහොම සරලවම වැඩ කරන විදිහ අපිට බලන්න පුළුවන්. ඉතින් boost එක press කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති temporary files ටික clean වෙනවා. ඒ වගේම memory usage එක ඔන්න අපිට අඩු වුණා. PC එකේ temporary files තියනවා කියලා තියෙනවා. මේක click කරපු ගමන් අපිට පෙන්නනවා system cleanup එකෙන් කොච්චර දේවල් ක්ලීන් කරගන්න පුළුවන්ද කියලා. උදාහරණයක් විදිහට Windows update files download වෙලා update වුණාට පස්සේ ඉතුරු වෙන ඒවා, ඒත් එක්කම Windows prefetch වලට defender logs temp files මේ හැම දෙයක්ම අපිට බොහොම සරලවම පෙන්නනවා. clipboard එක, ඒ වගේම directx shader cache එක, මේ දේවල් ගොඩක් අපිට තියෙනවා. ඒ වගේම application විදිහට ගත්තොත් අපිට steam firefox මේ දේවල් පවා ක්ලීන් කරන්න පුළුවන්. මේ දේවල් ටික මට බොහොම සරලවම පෙන්නනවා 2.3GB අපිට ක්ලියර් කරන්න පුළුවන් කියලා. ඉතින් මේකත් ඕගොල්ලන්ට බොහොම සරලවම ක්ලියර් කරගන්න පුළුවන්. මේක ඇවිල්ලා සාමාන්‍ය විදිහට ගත්තොත් අපි C drive එක right click කරලා එතනින් එහාට ගිහිල්ලා clean up එකකට ගිහිල්ලා advanced විදිහට කරන්න ඕන දෙයක් බොහොම සරල interface එකක් මෙතනදී දීලා තියෙනවා. ඒ වගේම health check එක විදිහට ගත්තොත් මෙතනදී items ක්ලීන් අප් කරන්න තියනවාද, වෛරස් තියනවාද, ඒ වගේම දැනට තියෙන ඉෂුස් මොනවද කියන එකත් ඕනම කෙනෙකුට මේ Microsoft PC Manager 3 එකෙන් හොයාගන්න පුළුවන්. ඉතින් startup apps අපිට මෙතනදී කියනවා disable කරන්න මෙන්න මේ වගේ දේවල් ටිකක් තියනවා කියලා. ඉතින් මේ apps අපිට අවශ්‍යයි නම් disable කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි protection එක යටතේ අපිට බොහොම සරලවම පෙන්නනවා Microsoft Defender Antivirus එක active වෙලා තියෙනවා. මෙතනින් අපිට ස්කෑන් කරන්න පුළුවන්. ඒ වගේම මෙතනදී Windows update එක task bar එක repair කරන්න මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා නම් task bar එක හරියට වැඩ කරන්නේ නැති ඒ වගේ දේවල් කරන්න සහ default apps ටික restore කරන්නත් පුළුවන්. ඊළඟට storage කියන තැනටම අපිට පෙන්නනවා deep cleanup, ඒ වගේම manage large files වගේම storage sense එක. ඉතින් මෙතනදී large files manage කරන්න ගියාට පස්සේ ඔන්න අපිට පෙන්නනවා size එක 1GB වලට වඩා වැඩි files. File Explorer එකේ අපිට මේ දේවල් ටික categorize කරලා පෙන්නනවා. මේ හරහා සරලවම අපිට මොන වගේ filesද C drive එකේ වැඩිපුර ඉඩ අරන් තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙතනදී 1GB වලට වඩා වැඩි files මොනවද තියෙන්නේ කියලා, screen recording කරපු දෙකක්, ඒ වගේම
ටෙක්ෂ ෆයිල් එකක් සහ තවත් ෆයිල්ස් කීපයක් තමයි මෙතනදි තියෙන C drive එකේ මං නොදැනුවත්වම ඒ වගේම තමයි මෙතනදි ස්ටෝරේජ් සෙන්ස් එක තියෙනවා. ඉතින් ස්ටෝරේජ් සෙන්ස් එක විදිහට ගත්තොත් මෙතනදි අපිට බලා ගන්න පුළුවන් මේක Windows ඇතුලේ තියෙන සෙටින් එකක් මේ එළියට අරන් තියෙන්නේ. මං හිතන්නේ ගොඩක් දෙනෙක් මේ වගේ ෆීචර් එකක් ගැන කිව්වට මේක බලන්නේ නැහැ. ස්ටෝරේජ් සෙන්ස් එක හරහා කාලෙන් කාලෙට අපේ ඩ්‍රයිව්ස් ක්ලීන් කරන්න මෙතනදි පුළුවන්. ඉතින් ස්ටෝරේජ් සෙන්ස් එක හැම මාසයක්ම දවස් 30කට සැරයක් මේක රන් කරන්න කියලා තමයි දීලා තියෙන්නේ. Microsoft PC Manager එකට අලුතෙන්ම එකතු වෙච්ච ඔප්ෂන් එක තමයි version 3 එකත් එක්ක ටූල් බොක්ස් එක. ටූල් බොක්ස් එක කියලා කියන්නේ බොහොම සරලවම අපිට enable කරගන්න පුළුවන් මෙන්න මේ වගේ ටූල් බා එකක්. අපිට එතකොට PC Manager එක නැති වුණත් මේ ටූල් බා එක access කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ boost එක. boost කරපුවම අපිට බලා ගන්න පුළුවන් RAM එක සහ CPU usage එක පුළුවන් තරම් clean කරලා දෙනවා එතනින්. ඒ වගේම තමයි මේකට තව options අපිට දා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට screenshot එකක් ගන්න ඕන නම් ඔන්න ඒ ටූල් එක snipping tool එක අපිට ඉක්මනින්ම quick link එකක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම notepad එක ඕන නම් අපිට type කර කර ඉන්න අවශ්‍ය නැහැ, notepad එක ගන්න පුළුවන්. එතකම මෙතනදී quick link set එකක් අපිට දීලා තියෙනවා. ඉතින් ඔන්න quick links වා edge එකේ දාන links ටික මෙතනින් tag ගාලා access කරලා අදාළ තැනට යන්න පුළුවන්. ඒ වගේම මේ හරහා ඔයාට බොහොම සරලවම මේ tool එක desktop එකේ අනිත් දේවල් වලට ගැටලුවක් නොවන විදිහට තියාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි edge එකකට මේක ගිහින් දැම්මට පස්සේ මේක auto hide වෙනවා. ඊට පස්සේ අපිට මේක මවුස් ඕව කරලා ඉවරලා ගන්න පුළුවන්. ෆීචර් සෙට් එක ඕගොල්ලෝ දැක්කා. ඉතින් Windows PC එකක් මැනේජ් කරගන්න මේක හරි විදිහට මේන්ටේන් කරන්න ස්පීඩ් එකේ විදිහටම තියාගන්න ඔන්න බොහොම සරලවම අපේ මොබයිල් ඉන්ටර්ෆේස් එක වගේම හැමදේම එක තැනට කරපු ඉන්ටර්ෆේස් එකක් මේ app එක හරහා අපිට ලැබෙනවා. ඉතින් මේ ගැන ඔයාගේ feedback එක මොකද්ද? ඒ වගේම තමයි advanced user කෙනෙක් වෙන්න ඕනේ නැහැ. දැම්ම download කරලා ඔයාගේ laptop එක desktop එක boost කරන්න, ඒ වගේම manage කරගන්න ඔයාට මේ tool එක හරහා පුළුවන්. ඉතින් ඔයාගේ අදහස මේ tool එක ගැන අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ ඇතුළත් කරන්න. ඒ ගැන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ වගේ videos දිගටම අරගෙන යනවා. subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් video එකකින්.